Several phone conversations that took place between Ranjan Ramanaike and several other people were made public today at a media briefing convened by the SLPP. State Minister Rohit Abeygunawardena and State Minister Lakshmana Yapa Abeywardena joined this media briefing. All of you have heard this recording of the phone conversations that took place between MP Ranjan Ramanaike and the former director of the CID Shani Abeysekara that is circulating on social media. අද මේ වන විට මේ රටේ සියලුම මාධ්‍ය ජාලය තුල අපි හැමෝටම දකින්න අහන්න ලැබෙනවා. දැන් ශානි මහයිවා යාළුව අපි කාලෙකින් ඉඳන් දන්නවා. දැන් මගේ මම මගේ මොනවාරි මිස්ෆයර් එකක් වෙලා තියෙනවද? මගේ මොකද වෙලා තියෙන්නේ මේ නඩුවට? ඕ සර් රණව සම්බන්ධයෙන් කතා කරපුවා ලොකු ප්‍රශ්නයක්. ඇයි මගේ යාළුවනේ? හරි මේ යාළුවන් ඉවරයි සර්. ඕ කතා කරා සර් කතා කරා මේ මේක කියලා ඕවා කොහොම අනිත්‍යයෙන්ම පත් වුණොත් එහෙම නේද? අරගොල්ල අරයක් තීන්දුවට එකඟ වෙලා ගිහුවොත් අපි ඉවරයි නේද? මේ ඇවිත් එක සිද්ධියක් විතරයි. මේ තව පිසුල් රංජන් එතන ඉන්න පත්නි රණක ගුණ දිරකයි අනිත් ඔය මෙයාගේ නම් ටික කිව්වා. කවුද ඉන්න අනිත් ජජි කවුද? මේ ඒ ජජිල නම් කියලා කිව්වා. උන් හරි මොරායස්සයි මොරායස්සයි මෙයායි උන් ජෙනුවින් අය එහෙම වෙනවා කියලා නම් ආරංචියක් නැහැ. ඉතින් දුනින්දට ගෙලවෙනවා කියලා තමයි ආරංචිය තියෙන්නේ කියලා කිව්වා. ඉතින් මම කට වහගෙන හිටිය මම දැන් ඔයාගෙන් ආව එක වෙනයි මේ ආපු එක වෙනයි හින්දා මම එතන නිකන් සද්ද වහලා හිටියා. දැන් මම හිතන්නේ එහෙමනම් ඔයගේ කෝල් එකෙන් පස්සේ වෙන්න ඕන. ඉතින් ඔයානේ මාව බය කරලා මේ නිකන් මාව නිකන් මේවා හරි සර් ඒ දවස්වල සිප්පටි තමයි මම කිව්වේ සර්. කිමිද තිබුණාද ඔයා බොරුවට බය වුණා? නෑ දැන් මං කියන්නම් දැන් නම් කිසිම කෙනෙක් එක්ක මේ ගැන කතා කරන්න බෑ මාසයට මේ ගෙදර ඇවිල්ලා කුලි වැඩ කරන්න මට අපි දෙන්නගෙම ඉලක්කය හරයව යවන එකනේ. ඉතින් ඒ හින්දා අපි දෙන්නම දැන් මං වාකී නේද මං කටවරන්නේ මට අපසෙත් ගියේ ඔයා කියනවා වෙඩි කාලා මරුණක් කවන්නේ මට වෙඩි තිබ්බට කවුරුත් නැහැ මොකද සර් මම පොලිසියෙන් එහෙම කිව්වම අපි අපසෙත් වෙන්නේ නැද්ද මේ වගේ නෙල්ලාරි දාලා යනවා කිව්වම තව තියෙනවා මේ මං හිතන්නේ මේ මෙන්න මේවා තමයි පොලිසිය හරියට විමර්ශනය කරන්න ඕන. දැන් මගේ ප්‍රශ්නේ ශානි මේකයි තරහ නැතුව මේක අහන්න මැදින් පැනලා මම මේ ඩිස්ටර්බ් කරලා අහන්නේ කතාව. දැන් ඔයාගේ ටාගට් එක දුමින්දියාවට එක මගේ ටාගට් එක දුමින්දියාවට එක ආර්ථිකේ වයිෆ් කී ටාගට් එක දුමින්දියාවට එක දුරුනිකාගේ ටාගට් එක දුමින්දියාවට එක එතකොට අපේ පාර්ශව සියලු දෙනාගේ ඉලක්කය දුමින්දියාවට එක වෙලා ඇයි අපි මේ හැප්පෙන්නේ? රංජන් ටාගට් එකක් තියෙන නේද? රංජන් ඉතින් මොකද ඉන්නේ? ඉතින් ඒක දෙන්නේ මේ රංජන්ගේද? ලබන සතිය ප්‍රවෘත්ති සාකච්ඡාව I will present you the conversations he had with the lady judges at the next week's media briefing. We do not need any more evidence to prove that the decisions taken by the Yahapalane government did not only bend the law, but they destroyed the law and cornered the courts into a very helpless situation. There is no need of any evidence. Ranjan Ramanaike has to be arrested not on the charges of not having a license for the firearm he possessed, but for these. He has to be summoned and statements has to be recorded from him and an investigation has to be conducted regarding this. I request the IGP to enact the law against Ranjan Ramanaike and Shani Abeysekara regarding these voice recordings that are being circulated on social media. මාධ්‍ය ජාලය තුල සැරිසරන මේ හඬපටේ අරගෙන කරුණාකර සානි අබේසේකරවත් රංජන් රාමනායකවත් මේ සම්බන්ධයෙන් නීතිය ඔවුන්ට ක්‍රියාත්මක කරා. රටේ මතයක් ඇති වෙන්න පුළුවන්. An opinion can be formed within the society that we are trying to release wrongdoers from prison after coming into power. Just as Minister Rohita mentioned, now there has been another opinion formed making things clear who wanted Duminda Silva to be imprisoned. So the preparations for that might come to light in the future. As politicians, we cannot provide instructions for this, but the police have a clear path ahead them. There is evidence to take action against that official. They have to take prompt action. ඒ සාක්ෂියનો પોલીસે ක්‍රියා කරන්න ඕන. પોલીસපතිවරයාගේ මිත්‍රදී නියම කරන ආරක්ෂක ලේකම්වරයා හෝ We think the Secretary of Defense should issue an order for this, not a political order. They have to approach this in an independent manner. Government MPs spoke in relation to the voice recordings that were released.
The police got a search warrant not for a minor reason. They wanted to find evidence of influence on the judiciary and state officials during the past 5 years. Many compact discs containing evidence on such influences have already been found. This time, it's not only Ranjan, but the people above him as well are in trouble. We would like to request the police and the police commission not to act in a manner like this to inconvenience our government. We would like to state that we strongly believe that the perpetrators of the biggest scam in the country should be brought to justice. All these voice recordings will be revealed soon. Then, not just Ranjan Ramanayake. Ranjan Ramanayake once spoke of shrimps and whales. We will see who the shrimps are and who the whales are. Actually, his house was not searched for obscene videos, but for those voice recordings. When the cases are filed based on the voice recordings, you will be able to see exactly what we did. Meanwhile, the United National Party questioned on how the CDs seized by the police were released to the media. Now, when they mess things up, they are trying to pass the buck to the police. They say it is the police and not them. Who is the minister in charge of the police? It is President Gotabaya Rajapaksa. The state minister is Jamal Rajapaksa. Then there is the defense secretary. Will they arrest a parliamentarian without the knowledge of any of these people? These are bedtime stories. When you look at the media, some other people are saying that they received information on some CDs and that is why they searched the house and that the licensed firearm was found later. They already know what is on the CDs. How did they find out about the content of the CDs that is in the custody of the police? This is nothing but political revenge.